සුබ දසක්කමටම අපි අද වීඩියෝ එකේ කතා කරන්න හදන්නේ category registration model එක ගැන. හරි. මෙතන ඔයගොල්ලන්ට පේනවා manage categories කියලා තියෙනවා පොඩි විස්තර ටිකක්. මෙතනින් අපිට මේ category ටික ඔන්න align කරන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම අපිට category එක මේ විදිහට add කරන්න පුළුවන්. හරි. මෙතන add icon එක click කරාට පස්සේ මේ විදිහට අපිට model එකක් view වෙනවා. හරි. මේ model එකේ අපිට පුළුවන් මෙතන අලුත් category name එකක් add කරන්න. ඒ වගේම අපි email එක මෙතන add කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන save new category කිව්වට පස්සේ දුන්නාට පස්සේ අපේ ඒ අලුත් category එක අපේ category list එකට add වෙනවා. හරි. අපි ආ code එකට ගිහින් බලමු කොහොමද මේක design කරගෙන තියෙන්නේ කියලා. මේ විදිහට මම අපේ model title එකට add කරගෙන තියෙනවා add new category කියන text එක. මම මේක දීලා තියෙන්නේ h5 කියන tag එකකින්. හරි. ඊළඟට මම ඒකෙදි මේ හා පැත්තෙන් ඇඩ් කරගෙන තියෙනවා මෙතන. හරි මම ආයෙ පෙන්නන්න. මෙතන ක්ලෝස් බටන් එක. හරි. මේ විදිහට ක්ලෝස් බටන් එක මම ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ මොඩල් බොඩි එකට මම ඇඩ් කරගෙන තියෙනවා new category name කියලා. හරි. new category name කියන එක මම ඇඩ් කරගෙන තියෙන ලේබල් ටැග් එකක් ඇතුලේ. ඊට පස්සේ මම මෙතන input field එකක් ඇඩ් කරගෙන තියෙනවා. input field එකේ මම type එක test කියලා ඇඩ් කරගෙන තියෙනවා. ඊළඟට මෙතන ඊළඟට මම ඇඩ් කරන්න තියෙනවා NTU email කියලා. NTU email කියලා ඒක මම ඇඩ් කරන්න තියෙන ලේබල් ටැග් එකක් ඇතුලේ. ඒ වගේම මම මෙතන input field එකක් ඇඩ් කරගෙන තියෙනවා. input field එකේ මම type එක මෙතන test කියලා ඇඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මෙතන අපි type එකට email දෙන්නත් පුළුවන්. හරි. ඊළඟට model footer එකට මම ඇඩ් කරගෙන තියෙනවා අපේ close button එක. ඒ වගේම save new category කියන button එක. හරි. ක්ලෝස් බටන් එක ගැන ගත්තොත් එහෙනම් ක්ලෝස් එකේ මම මෙතන ටයිප් එක දීලා තියෙන බටන් කියලා. ඒ වගේම මම මෙතන බටන් ස්ටයිල් එක දීලා තියෙන්නේ සෙකන්ඩරි කියන ක්ලාස් එක. මෙතන මම දීලා තියෙන්නේ ඇඩ් කරගෙන තියෙන ප්‍රයිමරි කියන ක්ලාස් එක. හරි. ඒ වගේම මෙතන සේව් නිව් කැටගරි කියලා ටෙස්ට් එකක් ඇඩ් කරගෙන තියෙනවා. හරි. අපිට මේකේ ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන මේ ටික විතරයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බෙමු. එතකන් සීල දිනාට සුබම සුබ දවසක්.